දැන් ඔන්න දැන් නිරේක්ෂණය කියන්න පුළුවන් මේ මේවා මේ ග්‍රහලෝක බෘහස්පති වටේ එයාගේ චන්ද්‍රියෝ කරකිනවා මේ විදිහටයි කියලා. මේ මෙයාට කියනවා ඔක කියන්න එපා දැක්කට කියලා. ඒ දවසල ආගමට විරුද්ධ වෙනවා කියලා කියලා අන්තිමට ඔය ආගමික බටහිර මධ්‍යස්ථානිකමයි නඩු අහන්නේ අන්තිමට මේ 1632 දී මේ මහා විද්‍යාඥයා මේ ගැලිලියෝ හිරේට දානවා. මේ නිවාස හදිසියකට එනවා. ගිහිල්ලා 1637 දී අස්සන් දෙලා 1630 දී මැරෙනවා හිතින් දින්න නැදී. මේ මොනවා කියන්න ගිහිල්ලාද මේ? පෘථුවිය වටේ තමයි පෘථුවිය යන්නේ සූර්ය වටේ කියන්නේ කියන්නේ. දැන් හරි දැන් මේ වගේ තත්ත්වයකදී යන්න මේ ස්වාමීන් වහන්සේ දැන් දේශනා කරන බුදුරජාන් වහන්සේ දේශනා කරන 2000 සූර්ය සහ චන්ද්‍රය ගමන් කරනවා කියලා මේ මම දකින්න වටේ. දැන් මේ මේ නිකන් මේක කියන්න ගිහිල්ලත් මම කනවා ඉතින් අන්තිමට හරි. ඔහොම තියේදී දැන් මේ තියන්නේ අර මේ 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 අහසේ තියෙන තරු එකට එකතු කරලා දැන් ඔන්න මේ මේ මන් දකින්න කියන්නේ දැන් අපි අර මිල්කියේ කියන්නේ මේ දැන් ක්‍රිස්තු පූර්ව 500 දී ග්‍රීක ජාතිකයෝ හිතාගෙන උන්නේ අර අහසේ අපිට පේනවනේ මෙන්න මෙහෙම ලස්සනට මේ 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 ශීරපතේ කියන එක. දැන් ඒක මේ ග්‍රීක ජාතිකයෝ හිතාගෙන උන්නේ මේ මේක මේ 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 හේරා කියලා දිව්‍යාංගනාවකගේ එන තනපුඩකින් එන කිරි කියලා. ඒ කිරි සර්කල් එක කියන ග්‍රීක භාෂාවෙන් තමයි ඉස්සෙල්ලාම නම දාගෙන තිබුණේ. එහෙම නැත්නම් මේ මන්දාකිනියක් ගැන දැන් ওই චූලනිකා ලෝක ධාතුවක් කියන එක නේ දැන් සාහසී ලෝක ධාතුනේ දැන් අපි මන්දාකිනියට කියන්නේ. එතකොට ඒව ගැන තිබුණේ නැහැ. ඒ ක්‍රිස්තු පූර්ව 500 දී. ඉතින් මේ 1700 ගණන් වලදී මේ හර්ෂල් කියන විද්‍යාඥයා මේ සත්‍යමක් අත අඳිනවා අපේ ශීරපතේ. දැන් ඒ වගේ දැන් ඔන්න හොයාගන්න එනවා මේ දුරේශ්‍ය හොයාගත්තට පස්සේ මේ මෑත කාලේ මිට අවුරුදු 300කට විතර කලින් 400කට කලින් තමයි දැනගන්නේ අහසේ තියෙන තරු පොකුරු වගේ තියෙන අය. ඒ පොකුරු විවිධ හැඩ තියෙන අය. මෙන්න මෙහෙම. දැන් මේකේ අපේ සූර්යයා සහිත මන්දාකිනියදී මේ පොකුරේ නම මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. එතකොට මේ වගේ. එතකොට ඒ හැඩය සහිත හැඩරුවකට තියෙන්නේ. එතකොට ඒක තමයි ඒ වගේ විවිධ හැඩ තියෙන මන්දාකිනි හෙවත් මේ ශීරපතේ වගේ තියෙන එක එක මන්දාකිනි මිලියන නෙමෙයි. මිලියන 1000කට කියනවා බිලියනක් කියලා. බිලියන 125ක් අද ගණන් බලලා තියෙනවා. අනන්ත ගණන් නෙමෙයි. බිලියන 125කින් තමයි ඔය විශ්වයේ ඇඳපු ඡායාරූපයක් මේ. විශාල ගණකින් හැදලා තියෙන මේ තියෙන්නේ අපේ මන්දාකිණිය මේ මිල්කිවේ කියලා ලියලා තියෙන්නේ. සීරපත් මේක ගාවට තියෙන ඇන්ඩ්‍රොමීඩා කියලා. මේ ඇන්ඩ්‍රොමීඩා කියන මන්දාකිණියේ ඉඳලා මේ එක මන්දාකිණියක තියෙන තාවරුකා මිලියන මේ බිලියන 100ක් 400ක් විතර ලොකුයි විශාල මේ අපේ සූර්යයා මේ ද අඳින්නත් බෑ ඒ තරම් පොඩි. ඒ වගේ මිලියන නෙමෙයි බිලියන ගණක් මේ. ඉතින් දැන් මෙතන ඉඳලා මෙතෙන්ට මේ ළඟම එක ඉඳලා මෙතෙන්ට ආලෝක කිරණයක් එන්න යනවා අවුරුදු 122ක්. දැන් මේ විශ්වය ගැන අපි මේ හිතන ප්‍රමාණය දැන් මේවා දැන් මෙහෙම කියාගෙන යනකොට මම මේ කියන්න යන්නේ මේ දැන් මේ දැන්නේ මේ අපි මේ හොයාගන්නේ අවුරුදු 2600 කලින් බුදුරජාණන් වහන්සේ මේවා ගැන කොහොමද මේ කියලා දෙන අනේ ඒවා තමයි මේ රහස් කියන එක කතා කරන්න තියෙන ඒවා. ඔන්න බලන්න බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට. දැන් මේකේ මේ විශ්වය නම් මම ඇඳලා පෙන්නන්න මේක ඇඳගෙන අරගෙන මේ අර කතා කියපු අර ස්වාමීන් වහන්සේ කියපු කොටසින් තමයි මම මේ දැන් මේ පටන් ගන්න කියලා දෙන යන්නේ. මේ විශ්වයේ මේ තියනවා කියනවා මේ මම කියවෙ හොඳ පෑනක් තිබුණා ඒක මාක් කරන්න පුළුවන් එකක් මේ නිකන් හිකි කරන්න අමාරු මේක. නෑ මේක දැන් මේ විශ්වය කියන එක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මේ බැලුන් එකක් වගේ කියලා. මේ මම ඉස්සරහට එක පෙන්වන්න ප්‍රසාරය වෙනවා කියලා කියන්නේ. එතකොට දැන් මේක අපි හිතමු මේ විශ්වය කියන එක බැලුන් එකක් වගේ කියන්නේ. දැන් ඒක මම ඉස්සරහට පෙන්වනවා ඒකට මතය. එතකොට මේකේ තියෙනවා මේ මන්දාගිනි තියෙන එක මතු පිට. මෙහෙම. මේක මන්දාගිනි එක තියෙනවා තාරුකා මේ බිලියන 100ක් විතර නැත්නම් මිලියන 100,000ක් විතර විශාල ප්‍රමාණයක් හරි බිලියන 100ක් මිලියන 100,000ක් විතර මේව තියෙනවා හැමතැනම තියෙනවා මේකේ හරි කොච්චර තියෙනවද කියනවා බිලියන 125ක් කියලා පමණ කියවනේ. දැන් මේවා දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චූලනිකා කියන්නේ ඉස්සෙල්ලාම මේ මන්දාකිනි 1000ක් එකතු වුණාම දිසහසී ලෝක ධාතු කියලා දැන් මේක දාලා තිනා මේ කතාව මම මිලියලා සිංහලෙන් තිනක තියෙන්නේ. හරි ඒවා දැන් සිරුසා සඳු යන්තාද්වර බබළුවෙන් ගමන් කරයිද ඒ තාද්වර ප්‍රමාණය සහස්සී ලෝක ධාතුවයිලු. ඒ කියන්නේ මන්දාකිනියක් කියන එක ගැන වෙනම මන්දාකිනියක් කියලා කියන්නේ සූර්යයයි සහ චන්ද්‍රය ගමන් කරන වටක් ප්‍රමාණය. විශාල ඒ කියන්නේ අර තාරුකා තියෙන ඔක්කොම විශාල ප්‍රමාණය. දැන් ඒකට මම ඉස්සරහට එනවා.
ඒ වගේ ඒවා 1000ක් එකතු වුණාම 36 සීලෝ 1000ක් ඉතින් 36 සීලෝක ධාතු 1000ක් එකතු වුණාම 36 මේ වගේ ෆුට්බෝලයක් වගේ එකක් දැන් මේක මේවත් මෙන්න මේ වගේ ලොකු මේවා 36 සීලෝක ධාතු දැන් මේ වගේ ඒවායින් තමයි විශ්වය දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දැන් මේ මේ සූත්‍රයේ තියෙනවා මන්දාකිණි තුනක් අතර තියෙනවලු මේ අර ඉතාම තද සීතල තියෙන ස්ථානයක් ස්ථාන ඒවා වල නිරයක් තියෙන ගැන ඒ වගේ කතා කරලා තියෙනවා. එතකොට දැන් මේ විදිහට මේ මේ දැන් මේ අපි දැන් මේක කියන එක විද්‍යාවෙන් මේ මෑත කාලෙන් තමයි ගන්න විද්‍යාවෙන් උත් කියනවා. හරි සූර්යාගේ සූර්යා සහ චන්ද්‍රයා මන්දාකිණි වටේ ගමන් කරන අය. ඒ මන්දාකිණි පොකුරකට කියනවා ක්ලස්ටර් ඔෆ් ස්ටාර්ස් කියලා. ඊළඟට ඒවා පොකුරකට කියනවා සුපර් ක්ලස්ටර්ස් කියලා. එතකොට මේ සුපර් ක්ලස්ටර්ස් වලින් තමයි දැන් මේ විශ්වය හැදෙන්නේ. මේ සුපර් ක්ලස්ටර්ස් මේවා තමයි ත්‍රිසහස්‍රී ලෝක ධාතු කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. මේවා හොයාගත්තේ අවුරුදු 15 කට ඉඳලා කලින් සුපර් ක්ලස්ටර්ස් ඒ 90 ගණන් වල. එතකොට දැන් මේවා අර ඒ නමමයි තියෙන්නේ විස්තර නම මොකක්ද දැම්ම කියනවනේ මේවා පොකුර මෙච්චරක තියෙනවා කියන පොකුර කතාව. මේක අපි කියන එකමයි එතනක් තියෙන්නේ. ඉතින් මේවා තමයි මං හිතන්නේ රහස් වශයෙන් ගත්තාම මේවා මෙන්න මේවා ගැන තමයි අපි කතා කරන්න ඕනේ. අර පොළව පැතලීගේ රවුම්වත් දන්නේ නැති කියලා කියලා කෑ ගහා ඉන්න බටහිර කට්ටිය කෑ ගහා ඉන්නකොට මෙහෙ කියනවා බුදුරජාණන් වහන්සේ දිසහසිත සූර්යා නිශ්චල නැතය. සූර්යා සහ චන්ද්‍රයා ගමන් කරන අය මන්දාකිණිය වටේ. එහෙම මන්දාකිණි පොකුරක් හැදිලා 1000ක් විතර එකතු වෙලා 36 ලෝක ධාතුවක් හදන අය. ඒවා පොකුරු 1000ක් විතර හැදිලා 36 හැදිලා ඒකෙන් තමයි මේ විශ්වය හැදලා තියෙන්නේ. හරියට මේකමයි දැන් විද්‍යාවිනුත් මේ ටෙලස්කෝපි බලලා කියන්නේ. ලෝතර බුදුරජාන් වහන්සේ ආදමක ශාස්ත්‍රවරයෙක් විතරක් නෙවෙයි මහා විද්‍යාඥයෙක්. මෙහෙම බලාගෙන යනකොට කරුණු එකින් එක කුඩා අණු කුඩා කොටස් ඔස්සේ අපි ඉස්සරහට යනකොට පැහැදිලි වෙන්නේ සර්වකාලීන ධර්මයක් දේශනා කළ මහා විද්‍යාඥයෙක්. ලෝක විදු කියන නම කොයි තරම් අර්ථවත්ද කියන එක පැහැදිලි වෙනවා. අපේ ජේෂ්ඨ මහාචාර්යතුමෝ. ඔව් මම හිතනවා ඒ හින්දාම තමයි අපිට වැදගත් වෙන්නේ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වෙසක් දිනය මේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා ලෝකේ සියලු දෙනාම ඒක සමරිය යුතු දෙයක් හැටියට නේද? මොකද ඒකේ හේතුව බුද්ධ ධර්මයේ කියන්නේ මේ බෞද්ධයන්ට කියලා තියෙන එකක් නෙමෙයි විශ්ව සත්‍යයක් නේ. එතකොට මම හිතනවා ඒ හින්දා තමයි මේ වගේ සංවිධානයකින් මේක ප්‍රකාශයට පත් කරලා තින්නේ. අද දැන් ලෝකේ දැන් පහුගිය දවස්වල වියට්නාමයේක ක්‍රියාත්මක ඊළඟට දැන් ඊළඟට ප්‍රංශයේ මේක ක්‍රියාත්මක වෙනවා මේ ලංකාව ලංකා රාජ්‍යයෙන් සම්බන්ධ වෙලා. ඉතින් දැන් ලෝක ගුරු බුදුහාරු කියන්නේ. ඉතින් මට මෙතනදී සඳහන් කරන්න ඕනේ උනේ දැන් මේ බුදුදහමේ කියන හැබැයි මෙතන මෙහෙම වෙනසක් තියෙනවා පොඩ්ඩක් මේ මහාචාර්යතුමාර සඳහන් කළේ දැන් විද්‍යාවයි බුදුදහමයි දෙකම සත්‍යය සොයා යනවනේ. හැබැයි මේ සත්‍යය වෙනස්. ඒකත් අපි අවධාරණය කරන්න ඕනේ. විද්‍යාව සොයන සත්‍යය අර බුදුහාරෝ කියන්නේ කවදාක්වත් ඉවර වෙන්නේ නැති එකක්. නේද? ඉවර වෙන්නේ නැති එක. නම් බුදුදහම ඉතින් බුදුහාරෝ ඒක බැහැර කළා. අර මං ඉස්සලා කිව්වේ ඇති වෙන නැති වෙන දේවල් හොයාගෙන යන්නේ නැහැ. ඇති වෙන්නේ නැති වෙන්නේ නැති ස්ථිර දෙයක් හොයාගෙන යනවා නිවනනේ. අන්න ඒ වෙනස තියෙනවා. ඉතින් බුදුහාරුව මේක බැහැර කළා. හැබැයි මෙතනදී අපි අමතක කරන්න හොඳ නෑ මේ සෙවීම ඒ කාලෙත් තිබුණා. දැන් අපේ ආහන්දරෝ දන්නවා මේ අව්‍යාකෘත ප්‍රශ්නනේ. දැන් බුදුහාරුව මේවට පිළිතුරු දුන්නේ නෑ. අන්තවා ලෝකෝ. ඔන්න කට්ටියගෙන මේ ලෝකේට කෙලෝරක් තියෙනවා කියලා. ඔයාගෙන. බුදුහාරුව වට පිළිතුරු දුන්නේ නෑ. අනන්තවා ලෝකෝ. ලෝකේ කෙරෝලක් නෑ කියලා ඒකට පිළිතුරු දුන්නෙත් නෑ. එතකොට සස්සතෝ ලෝකෝ ලෝකය සදාකාලිකයි කියන ප්‍රශ්නය. අසස්සතෝ ලෝකෝ ලෝකය සදාකාලික නෑ කියන ප්‍රශ්නය. තං ජීවන් තං සරය. ඔය අද බටහිර දර්ශන මනෝවිද්‍යාවල සාකච්ඡා වෙන එකක් තමයි තං ජීවන් තං ශරීරං. ඒ කියන්නේ ශරීරයයි ජීවයයි දෙකම එකයි කියලා. ඒන මොලේට සම්බන්ධ කරන්නේ හැම එක්කෙනාම ඔය මතෙන්නේ. අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරං. හිත වෙනයි ශරීරේ වෙනයි කියලා ඒ කාලේ කතා කරා. එතකොට මේ මොකද්ද හෝති තථාගතෝ පරම්මරණ සත්‍ය මරණින් මතු උපදිනවා නහෝති වෙන්නේ උපදින්නේ නැහැ හෝතිච නහෝතිච උපදීමයි නූපදීමයි දෙකම වෙනවා එහෙම නැත්නම් නේව හෝති නනෝහෝති වෙන්නේත් නැහැ නොවෙන්නේත් නැහැ කියලා මේ දසවිධ මේවා ඔක්කොම බුදුහාරු බැහැර කළා. ඇයි බැහැර කළේ? දැන් අදාපි විද්‍යාවෙන් තාක්ෂණය හොයන්නේ ඌව හැබැයි අන්න ඒකයි අපි කියන්නේ.
ඒ විද්‍යාවෙන් තාක්ෂණයෙන් හොයන්නේ ඔය අව්‍යාකෘත ප්‍රශ්න. බුදු සමය හොයන්නේ දැන් උදාහරණයක් ඇරෙත් අපි කිව්වොත් දැන් බුදුහාරෝ කියනවා දැන් ක්‍රිස්තු වර්ෂ 6 ක්‍රිස්තු පූර්ව 6 වෙනකොටම බුදුහාරෝ දේශනා කරනවා අත්තාහි අත්තනෝනාතු. දැන් ඒ කාලෙත් මිනිස්සු මේ බටහිර මිනිස්සුන්ට වඩා හැබැයි අපේ තාරකා ශාස්ත්‍රයක් තිබුණේ නැහැ ආසියා කෙරේ තිබුණේ ග්‍රහ ශාස්ත්‍රයක් නක්ෂත්‍ර. මොකද නක්ෂත්‍රා ධරතේ පාපං මේ පව් දුරු කරන්න පුළුවන් ඒක අර පංචාංගයේනේ දිනේ නැකත තිතිය යෝගය කරන්නේ. එතකොට තිතියයි යෝගයයි කරන්නේ චන්ද්‍රයාගේ ගමන මුල් කරගෙන. එතකොට දිනේ ගත්තා ඒත් ග්‍රහයන්ට සම්බන්ධ කරලා නැකත ගත්තා. දැන් මේකේ හොඳ විද්‍යාත්මක පදනමකුත් තිබුණා මේ කාලේ. දැන් සාමාන්‍යයෙන් සලකන්නේ දැන් මේ පොළවට සාපේක්ෂකව මට වැරදුනොත් කියන්නේ නිරක්ෂය රේඛාවට සාපේක්ෂකව මම හිතන්නේ අංශක 27යි ගානක්ද කොහෙද මෙහයින් මේ චක්‍රයක් තියෙනවනේ ඇලව 29ක් ඇලව. ඔව් ඒ ඇලව චක්‍රයක් තියෙන. ඒකේ තමයි මේ ග්‍රහයෝ ටික ගමන් කරන්නේ. එතකොට ඒකේ තමයි රවිචන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර සනි රාහු ඔය ටික ගණන් ගන්න. ග්‍රහ ඕක කොහොමද මිනිහට බලපාන්නේ කියලා තමයි නක්ෂත්‍රේ මේ ක්‍රිස්තු වර්ෂ එකේ. එතකොට මේ ඔය චක්‍රය අංශක 30 කොටස් 12කට බෙදලා තියෙනවා. එතකොට 12 අංශක 360 නේ චක්‍රයකට තියෙන්නේ. එතකොට අංශක 30 ඒවා 12. ඉතින් ඒකට මේස වෘෂභ මිතුන කට කියලා 12ක් නම් දාලා තියෙනවා. ඊළඟට ඒ චක්‍රයම ඊළඟට 27කට බෙදලා තියෙනවා. නැකත් 27කට. ඒකමයි තියෙන්නේ. එතකොට ඒවා තුලින් තමයි මේ අපි මේකට බලපාන්නේ. ඉතින් ඔය කාලෙත් මේ බුදුහාරුන්න දැන් බලන්නකො දැන් මෙච්චර විද්‍යාත්මක ගණිතමය පදනමක් මේක බොරුවක් නෙමෙයි නැත්තනේ. අංශක 360 මෙහෙම බෙදනවා ගන්න එක ත්‍රිසංශකයේ දක්වා බෙදලා ගත්ත මේක මෙච්චර ගණිතමය විද්‍යාත්මක පදනමක් තිබුණු යුගයක බුදුහාරෝ කියනවා ඔව්ව මත යැපෙන්න එපා අත්තාහි අත්තනෝන. අන්න එතනයි මම කියන්නේ මේකේ සාර්ථකයි. දැන් මිනිස්සු දැන් මේ වගේ අර ඉබ්බෙක් උඩ ඉන්නවා අලි හතර දෙනෙක් උඩ ඉන්නවා කියන කාලේ නම් ඕක තව අපි පැත්තට දැම් මේකේ. නමුත් අච්චර විද්‍යාත්මක පදනමක් තිබුණු යුගයකත් බුදුහාඳුරෝ කියනවා මේ අත්තාහි අත්තනෝනාතු ඔය කිං කරිස්සන්ති තාරකා ඔය තාරකා ඉක්මවා අපිට යන්න පුළුවන් ලෝකේ ඉක්මවා ලෝකෝත්තර වෙන්න පුළුවන්. අන්න ලෝකෙන් එතර වෙන්න පුළුවන් කියන එකයි මේ බුදුදහමේ රහස. අන්න ඒකයි මම හිතන්නේ අපි අවධාරණය කරන්න ඕනේ කාරණේ. අර පරමාණු පිළිබඳ අදහසත් අපි කතා කරමු. ඊට කලින් මට අවසර දෙන්න පාලක මැදිරියට අපට ඇමතුම් කීපයක් තියෙනවා. අපි ඒක සවන් දීලම පාලක මැදිරියට ආයිබුවන්. ආයිබුවන් කතා කරන්න. මම කතා කරන්නේ හල් පයාගල් හල් කම්විලින් තරඳු ගලෙක්නේ. මම නිතරම දොරමාල සවුන්දාහව සෙනසුරාද අනිවාර්යෙන් දොරමාල බලනවා. මම මට දැනගන්න ප්‍රශ්න දෙකක් තියෙනවා මේ වැදගත් විද්‍යාත්මක ස්වභාවයෙන්. විශ්වයේ කළු කුහර කියලා දෙයක් සඳහන් වෙලා තියෙනවා. ඒක අපායක් වගේ දෙයක්ද මේ අපායක් වගේ එකක්ද? ඒක නම් මට විස්තරයක් කරන්න කළු කුහර කියන එක. අනිත් එක තමයි දැන් නිතරම මේ උල්කා වාස්තු කැලි වෙట్లా එක එක දේවල් හැමතැනම කතා වෙනවා. ඒක ඔය පිටසක්වල ජීවීන්ගේ පැමිණීම කියලා එක එක තැන්වල සමහර සඳහන් වෙනවා. මේ හොයාගැනීමේ ආරම්භය කියලා තියෙනවා. ඒක දැනගන්න ඕනේ ඊට ඉස්සෙල්ලා අපි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙනවද? ඒක ඒ දෙක තමයි දැනගන්න දෙන්නේ. විශේෂයෙන් ඉස්තුවන් කරනවා මේ දොරමඩලාව නඩවත්තා මේ වගේ වැදගත් මාතෘකා අරගෙන සමාජයට හොඳ යම් දෙයක් ලබා දීම ගැන ගොඩක් හිතන දෙන පුළුවන් එක යෝජනාවක්. දැන් මේක හැමදාම රාත්‍රිය 10ට තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා ගොඩක් අය ප්‍රශ්න අහුවම හදන්දමද උත්තර දුන්නා. ඒක හතර ගන්න බැරි වෙලාව. දැන් මේකට වෙනද දැන් නීම් යන්නේ උපරිම එකයි නැත්තම් දෙකයි. සමහර ටෙලිනාටි වලට 42 ගියව තියෙනවා මම ගණන් කළා තියෙනවා. ඒ හින්දා පුළුවන් නම් මේක ඉස්කෝල ළමයින්ට ගොඩක් අයට බලන්න මේක අඩුම ගානේ 7-8 දාගන්න පුළුවන් නම් මගේ යෝජනාව. බොහොම ස්තුතියි දෙනවා මට මේ දුර්ලභ අවස්ථාව වරන් දුන්නට. හොඳයි බොහොම ස්තුතියි. ඔබතුමාගේ දරණ මතයේ මේ රටේ රාජ්‍ය නායකයෙක් දරන අතිකරු ජනාධිපතිතුමත් කියනවා දොරමඩලාව රෑ 8ට විතර යනවා නම් හොඳයි කියලා. නමුත් ඉතින් කුබන හෝ හේතුවක් නිසා මේක ප්‍රායෝගික තත්ත්වයට අපිට ගේන්න බැරි වෙලා තියෙන එකට හේතු ගණනාවක් තියෙනවා. මම ඒක පැහැදිලි කරන්න උත්සාහ කරනවා. බොහොම ස්තුතියි ඔබතුමා වටිනා අදහස් පෙළක් ඉදිරිපත් කළේ. ආයිබෝවන් ආයිබෝවන් කතා කරන්න. ආයිබෝවන් අවස්ථාව ලබා දුන්නට මගේ මේ ප්‍රශ්නය අහන්න කලින් මම පොඩි සඳහනක් මේ දැන් මම හදපු පොඩි සඳහනක් කියලයි. අපේ ප්‍රය දැන් පටවි විද්‍යා ගන්න විදිහට ප්‍රමාණ අපේ ලංකාව වගේ දෙගුණ දිගට ගත්තොත් අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ 1,000 ක් පංගවතරන් ඉතා කුඩයි.